බස්නාහිර සහ සබරගමුව පළාතෙත් ඒ වගේම ගාල්ල මාතර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 දක්වා වගේ තරමක තදවැසි අපි අද දිනේ අපේක්ෂා කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද බයම පළාත්වල සහ ඒ වගේම ත්‍රිකුණාමලයේ හම්බන්තොටේ මොනරාගල යන දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද තුලම් පැයට කිලෝමීටර 40ක 50ක වගේ වේවි. ඒ කියන්නේ දිවිනුවට මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල හම්බන්තොට දක්වාන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවිනුවට මුහුදේ සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් අතර දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම විටින් විට එම මුහුදු ප්‍රදේශ රළු වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒ වගේම සෙසු මුහුදු ප්‍රදේශ ගත්තත් අද දිනේ අපි පැයට කිලෝමීටර 50ක වගේ දක්වා විටින් විට සුළඟේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.